පිදුරංගල තරුණයන්ට නීතිය ක්‍රියාත්ම කරපු හැටි දරුණු වැඩි කියනක ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. පිදුරංගල ගලමත නැග අඩනිරුවත් ඡායාරූපගෙන අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියට අත්අඩංගුවටගත් තරුණයින්ට චෝදනා ගොනු කර ඇති ආකාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විරෝධය පළ කරනවා. ඔවුන් ඊයේ හෙවත් සැප්තැම්බර් 27 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කළේ පුරා විද්‍යා ආඥා පන්තයේ 31 වන වගන්තිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්. කොහොම හරි පුරා විද්‍යාත්මක ස්ථානයකට භෞතිකව හානියක් සිදු කර නොමැති බැවින් මෙම තරුණයින්ට මෙලෙස චෝදනා ගොනු කිරීම අසාධාරණ බවයි ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ. කොහොම හරි මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පෙන්වා දෙන්නේ මහදවල් උතුරු නැගෙනහිර මෙන්ම උතුරු මැද බොහෝ පුරා විද්‍යාත්මක ස්ථාන විනාශ කරමින් තිබුණද ඒවාට මෙලෙස නඩු පවරා නොමැති බවත් පුරා විද්‍යා ආඥා පන්තය යටතේ නඩු පැවරීමෙන් මෙම නඩු සාර්ථක කරගත නොහැකි බවත් ඒ වගේම මෙය අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත හෝ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය කටයුතු කිරීම සුදුසු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ. ඒ වගේම ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ මේ විශාල අපරාධයක්සේ සලකා නඩු කටයුත්ත අවසන් වන තෙක් ඇප ලබා දිය නොහැකි වරදක්සේ හුවා දක්වමින් නඩු පැවරීම යුක්ති සහගත නොවන බවයි. ඒ වගේම අදාළ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පුරා විද්‍යාත්මක ස්ථානවලට මීට පෙර සිදු කළ හානි සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක නොවූ බවද ඔහු අවධාරණය කළා. ඒ වගේම ඔහු මේ උසස් පෙළ හදාරා අවසන් වූ දරුවෝ මේ දරුවෝ එකපාරට වැඩිහිටියෝ වෙන්නේ නැහැ. ඉතාමත් විශාල ලෙස පුරා විද්‍යා අපරාධ සිද්ධ වෙන මේ රටේ ඊවාට මේ විදිහට නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. නඩුව ඉවරෙනකම් ඇප ලබා දෙන්න බැරි තරම් වරදක්ද මේක යයි විමසනවා. කොහොම හරි පිදුරංගල ගලමත නැග අඩනිරුවත් ඡායාරූපගෙන අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියට අත්අඩංගුවටගත් තරුණයින් ලබන මාසෙහිවත් ඔක්තෝබර් මාස 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොහොම හරි ඔවුන් වෙනුවෙන් පිනේ සිටි නීතිඥවරුන් එහිදී පැවසුවේ නොදනුවත්කම මත මෙම තරුණයින් මෙවැනි ක්‍රියාවක් සිදු කර ඇති බවයි. හොඳයි ඉතින් මෙවැනි ආකාරයේ ඡායාරූපයක් ගත්ත දරුවන්ව ඇප ලබා දෙන්නවත් බැරි ආකාරයෙන් බන්ධනාගාරගත කිරීම ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.